සුබ දවසක් හැමෝටම. අද මම ගස්ලබු වලින් දෝසෙ එකක් හැදුවා. මට මේකට ඕනේ උනේ බාගෙට තුනු ගස්ලබු ගෙඩියයි, සීනි ග්‍රෑම් 250යි, කරදමුගු 3/4 කුණුදු කෑල්ලකුයි විතරයි. මම මුලින්ම ගස්ලබු ගෙඩිය මේ විදිහට පොත් ඉවත් කරගෙන සෝද ගන්නවා. සෝදගෙන මේ වගේ කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට කෑලි වලට ගස්ලබු ගෙඩිය කපාගෙන මම මේ විදිහට ග්‍රේට් කර ගන්නවා. ඔයගලන්ට කැමති නම් හිරමණයකින් ගාලා ගන්නත් පුළුවන්. මම මුළු ගස්ලබු ගෙඩියම මේ විදිහට ග්‍රේට් කර ගන්නවා. මෙතන මම මේ විදිහට ග්‍රේට් කරගත්තු ගස්ලබු ටික මම ඊට පස්සේ එකෙන් ගස්ලබු ටිකක් මේ විදිහට රෙදි කෑල්ලකට දාලා ගස්ලබු වල තියෙන වතුර ටික හොඳට මිරික ගන්නවා. ගස්ලබු ටික මම මේ විදිහට ඔක්කොම වතුර ටික අයින් කරගන්නවා. මේ බලන්න ගස්ලබු වල වතුර ගොඩක් තියෙනවා. මේ වතුර ටික ඔක්කොම හොඳට මේ විදිහට අයින් කරගන්න ඕනේ. වතුර ඉවත් කරගත්තට පස්සේ මෙතන ගස්ලබු ග්‍රෑම් 500ක් වගේ තියෙනවා. මම මේ ගස්ලබු ටික මේ විදිහට හට්ටියකට දාගන්නවා. හට්ටියකට දාගෙන මම ඒකට සීනි ග්‍රෑම් 250ත් මේ විදිහට එකතු කරගන්නවා. ලිපෙන් තියලා ටික වෙලාවකට පස්සේ මම ඒකට කුරුඳු කෑල්ලයි කරදමුඟු 3/4 එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හැඳි ගා ගන්නවා. මේ තියෙන විනාඩි 30කට විතර පස්සේ මේ වතුර ටික ඔක්කොම හිඳෙනකන් ලිපෙන් තියාගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න, නැත්නම් අඩිය අල්ලලා කළු වෙනවා. ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන මම තව විනාඩි 15ක් විතර මේ විදිහට තියාගන්නවා. දැන් දෝසෙ එක හැදිලා ඉවරයි. මට මේ දෝසෙ එක ලිපේ තියාගන්න විනාඩි 45ක් වගේ ගියා. ඊට පස්සේ මම මේ ටික මේ විදිහට කෙසෙල් කොලයකට දාලා තුනී කරගන්නවා. ඔයගොල්ලෝ ගස්ලබු ගෙඩියක් ගන්නදි ටිකක් අමු ගෙඩියකින් හදනවා නම් ගොඩක් හොඳයි. අද මම ගත්ත ගස්ලබු ගෙඩිය ටිකක් පැහිලා හින්දා හය වෙන්න ටිකක් පරක් වුණා. මේ විදිහට හොඳට තුනී කරගෙන මම ඊට පස්සේ කෑලි කපා ගන්නවා. ඔගොල්ලොත් ගෙදරදී මේ වගේ අමු ගස්ලබු තියෙනවා නම් මේ විදිහට දෝසියක් ඔගොල්ලොත් හදලා බලන්න.